ආයිබෝන් යාළුවනි ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් ලාබෙට ගෙදරදීම ක්‍රිස්පි චිකන් පොප්කෝන් හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම යාළුවනි ගොඩක් ලීසියෙන් අඩු මුදලකට අපිට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් රසයි. අපි නම් බලමු රසට ක්‍රිස්පියට සුපිරියටම මේ චිකන් පොප්කෝන් එක ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට චිකන් ටිකක් පොඩි කෑලි වලට කපාගෙන ලෑස්ති කරගන්නවා. ඊට අමතරව පාම් පිටි, ඒ වගේම කෝන් පිටි, ඒ වගේම බිත්තර, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු ලුණු කුඩු ලෑස්ති කර ගන්නවා. මේ ටික තමයි යාළුවනේ අපිට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. අනිකුත් ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීඩියක පහලින් දාලා තියෙනවා, එතනින් අරගන්න. ඒ ටික ලෑස්ති කරගත්තන් පස්සේ මම මේ විදිහට පොඩියට කපාගත්ත අපේ චිකන් ටික භාජනයකට දා ගන්නවා. චිකන් කපා ගන්නකොට මෙන්න මේ වගේ ප්‍රමාණයකට කපා ගන්න. මොකද චිකන් පොප්කෝන් ගොඩක් ලොකුනේ. මේකට චිකන් බ්‍රෙස්ට් එකෙන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි යාළුවනේ. චිකන් ටික දාගත්තන් පස්සේ ඒකට මම මේ විදිහට පිටිරක් එකතු කර ගන්නවා. ඊට අමතරව ඔයාලට සරවන විදියට මිරිස් කුඩු එකතු කර ගන්න. ඊට අමතරව ගම් මිරිස් කුඩු, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඊට අමතරව සීනි, ඒ වගේම ඉඟුරු කුඩු සහ සුදු ලුණු කුඩු එකතු කර ගන්නවා. ඒ වගේම තක්කාලි සෝස් ටිකක්. ඊට අමතරව මම මේ විදියට ඔරිගානෝ සහ තයිම් එකතු කර ගන්නවා. ඔයාල ගාව තියෙනවා නම් විතරක ඒක දා ගන්න. ඒ වගේම සෝයා සෝස් ටිකක්. ඊට අමතරව ඔයිස්ටර් සෝස් ටිකක් එකතු කර ගන්නවා. මේ දේවල් අත්‍යවශ්‍ය නැහැ. ඒ විදිහට විනාගිරි ටිකකුත් එකතු කරගෙන මම මේක මේ විදිහට හොඳින් කලවම් කර ගන්නවා. ඒ වගේම තමයි යාළුවනේ මේකට අනිවාර්යයෙන්ම එනසල් සහ කරාබුනේ ටිකුඩු එකතු කර ගන්න. කුඩු නැත්තම් ඒ දෙක හොඳින් තරලා මේකට එකතු කර ගන්න. ඒකෙන් හොඳ රසයක් අපේ චිකන් එකට එකතු වෙනවා. ඒ වගේම තමයි ඉඟුරු සුදු ලුණු කුඩු නැත්තම් ඒ දෙකත් හොඳින් තලාගෙන යුෂ ටික මේකට එකතු කර ගන්න. ඒකත් අනිවාර්යයෙන්ම ඕන අපේ චිකන් එකට. මේක මේ විදිහට හොඳින් කලවම් කරගත්තන් පස්සේ පැයක් විතර පැත්තකින් තියන්න. ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මේ විදිහට භාජනයකට පාන් පිටි ටිකක් දාගෙන ඒකට මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ඉඟුරු සුදු ලුණු කුඩු, ඊට අමතරව ලුණු එකතු කර ගන්නවා. ඔයාලගාව තියෙනවා නම් ආයෙත් ඔරිගානෝ සහ තයිම් එකතු කර ගන්න. ඊට අමතරව එනසල් සහ කරාබුනේ ටිකකුත් එකතු කර ගන්න. ඊට පස්සේ මේ විදිහට කෝන් ෆ්ලාත් එකතු කරගෙන මේක හොඳින් කලවම් කර ගන්නවා. මේ ඔක්කොම දේවල් ගන්න ඕන ප්‍රමාණයන් එක්ක මම වීඩියෝ එක පල්ලිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ විදිහට අරගන්න. මේක මේ විදිහට හොඳින් කලවම් කරගත්තන් පස්සේ අපි සීසන් කරගත්ත චිකන් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පිටි එකත් එක්ක චිකන් ටික හොඳින් තවර ගන්න ඕන. මේකට කෝන් ෆ්ලා අනිවාර්යයෙන්ම දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි යාළුවනේ. ඒකෙන් ලස්සන පාටක් වගේම හොඳ රසයක් අපේ චිකන් එකට ගන්න පුළුවන්. චිකන් එක මේ විදිහට එකපාරක් හොඳින් තවර ගත්තන් පස්සේ අපි මේක කූල් වතුර ටික දාගන්න ඕන. සමහර කූල් වතුර වෙනුවට මේකට ස්ප්‍රයිට් එකතු කර ගන්නවා. ඒ වගේම තමයි ඔයාලට කැමති නම් සීසන් වෙන්න තිබ්බ මිශ්‍රණයනොත් මේක තවරලා අරගන්න පුළුවන්. එහෙම නොත් පිටි වැඩියෙන් තැවරිලා අපේ චිකන් එකේ රස හරියට ගන්න බැරි වෙනවා. චිකන් එකේ පිටි අඩු වැඩි වෙන්නේ නැති වෙන්න ගානකට මේක තවර ගන්න ඕන. එහෙම නැත්නම් චිකන් එකේ රස අපිට හරියට ගන්න බැරි වෙනවා. වතුරකට දාගත්තන් පස්සේ ආයෙත් මම මේ විදිහට පිටි ටික හොඳින් තවර ගන්නවා. මේ විදිහට පිටි ටික තවර ගත්තන් පස්සේ වැඩිපුර තියෙන පිටි ටික අයින් කරලා මම මේ ටික බෙද ගන්නවා. මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ඒ වගේම තමයි මේක ගැඹුරු තිලේ බෙද ගන්න පුළුවන් නම් ලස්සන පාටකට, ඒ වගේම ක්‍රිස්පි කතිය වැඩිපුර එන බෙද ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ දවස්වල ගැඹුරු තිලේ තියා හිඳුණු තිලේවත් බෙද ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ආතල් කිචන් එකේ මේ වගේම තවත් ගොඩක් රසවත් රෙසිපි තියෙනවා, ගොඩක් අලුත් රෙසිපි තියෙනවා. ඔයාලට හැම දෙයක්ම channel එක තුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙන් comment එකක් දාන්න. ආතල් කිචන් channel එක හොඳ නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකට කුරුතු පොල්ලකින් හරි කමක් නැහැ දමලා ගහන්න. විනාඩි 5ක් විතර සාමාන්‍ය ගින්දරේ මම මේ විතර චිකන් ටික බෙදගත්තා. ඔයාලත් මේ වගේ ලස්සන පාටකට එන්න මේ චිකන් ටික බෙදගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි රසට, ක්‍රිස්පියට, ඒ වගේම ලස්සනට හදාගත්ත අපේ චිකන් පොප්කෝන් ටික. ඇත්තටම යාළුවනේ කියලා වැඩක් නැහැ, සුපිරිම රසයක් තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඒ වගේම තමයි වැඩිපුර විස්තර වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. එතනත් ඔයාලට ඒටි කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනට මෙන්න හැමෝම පරිස්සමින් ඉන්න. බුදු සරණයි, දීපීටයි, මං ගියා.